දම්මානු පස්සනාවෙහි සච්ච පබ්බයේ උද්දේශය. උනච පරම් භික්කවේ බික්කු, දම්මේසු දම්මානු පස්සී විහරති, චතුසු අරිය සච්చේසු. කතංච පන භික්කවේ බික්කූ, දම්මේසු, දම්මානු පස්සී විහරති, චතුසු අරිය සච්చේසු. ඉධභික්වේ බික්ක ඉඳං දුක්කන්ති යතාභූතං පජානාති. අයන් දුක්ඛ සමුදයෝති යතාභූතං පජානාති, අයං දුක්ඛ නිරෝධෝති, යතාභූතං පජානාති, අයං දුක්ඛ නිරෝධගාමිණී පටිපදාතිී, යතාභූතං පජානාති කෙටි අදහස. මහනමි නැවතද අනික් භාවනා ක්‍රමයක් කියනු ලැබේ භාවනානු යෝගී පුද්ගලතෙම සිවැදෑරුම් ආය සත්‍ය ධර්මයන් කෙරෙහි සත්ව පුද්ගල නොවන ස්වභාවධර්මය අනුව බලමින් වාසය කරයි යෝගී පුද්ගලතෙමේ ස්වභාවධර්මය අනුව බලමින් වාසය කරන්නේ කෙසේ ද මහනෙන මේ බුදු සොසුනෙහි විදර්ශනා වඩන යෝගී පුද්ගලතෙම ෂණයක්ෂණයක් පාසා උපදමින් බිධමින් පවත්නා මේ නාවරූපකාය දුොකක්යැයි ඇති සැටියෙන්දන ගනිී දුකෙහි සිත අලවන මේ තන්හාව, දුක ඉපදවීමේ හේතුවයයි ඇති සටයෙන් දැන ගනිී. ඉපදීමක් බිඳීමක් නොමැති මේ නිර්වාණය, සියලු දුක් නැතිව යන තැනයැයි ඇති සැටියෙන් දැනගනිී. විශේෂ අවබෝධයෙන් යුත් මේ මාර්ගාංග සමූහය දුක් නැති නිවනට පමුණුවන ප්‍රතිපදාවයැයි ඇති සටියෙන් දැනගන්නේය දුක්ක සත්‍ය යනු ලෞකික සිත් අසු එකය එහි යෙදන ලෝබය හැර චෛතසික පනස් එකකි රූප විසි අටය යන මේ ධර්ම සමූහය මේ ඇත්ත වශයෙන්ම දුක්රැසක්පු බැවින් ද දුක්ක සච්ච නම්වෙයි මෙ දුකකැයි හරිහැටි අවබෝධ කරගන්නේ ප්‍රතජ්ජනය අනොුව ආර්ය පුද්ගලයාය එහන්ට දුක්ක අරිය සච්ච යැයි කියනලදී. සමුදය සත්‍ය යනු තන්හාවය එනම් ලෝග චෛතසිකයයි. ඇත්ත වශයෙන් හැම දුකක්ම උපදවන්නේ මේ තන්හාවයි. එහෙයි එම දුක්ක සමුදය සච්ච නම්වනිය මේ ද හරි හැටි අවබෝධ කරගන්නේ පපුතජනයා නොව ආරය පුද්ගලයාය එහින් එයට දුක්හ සමුදය අරය සච්ච යැයි කියනලාදී. නිරෝධ සත්‍යයනු තන්හාාව සමග දුක් නිරුද්ධ වන දුක් සංසිඳුවන තැනය එනම් නිවණය ඇත්ත වශයෙන් දුක් නැති තැන එතනය එන් ඒ දුක්ක නිරෝධ සච්ච නමී හරි ෙැටි අවබෝධ කරගන්නේ පෘතජ්ජනයා නොව ආර්ය පුද්ගලයාය එහින් එය දුක්ක නිරෝධ අරිය සච්චයැයි කියනලදී. මාර්ග සත්‍ය යනු දුක් නැති නිවනට යන වාර්ගයයි එයම දුක් නැතිකිරීමේ ඒ කාන්ත සත්‍ය වූ ප්‍රතිපදාවයි ආය පුද්ගලයා විසින් දුක පිරිසිඳ දැන ගනිමින් තන්හාව දුරු කරමින් නිවන දකිමින් පිළිපැදයුතු මාර්ගය වූ බැවින් යට දුක්ඛ නිරෝධගාමිණ පටිපදා අරිය සච්චයයි කියනලදී. සච්ච නිද්දේශයේ දම්මානු පස්සනාවේ දුක්ඛ සත්‍යය. කතමංච භික්කවේ දුක්කං අරිය සච්චං, ජාතිපි දුක්කා ජරාපි දුක්කා මරනම්පි දුක්කාං පරිදේව දුක්කදෝමන සුපායාසාපි දුක්කා අපි ඒහි සම්පයෝගෝ දුක්खෝ පියහි විිපයෝගෝ දුක්खෝ යම්පිච්ச்சං නලබති தංපි දුක්खाං සංකத்தේෙන පංචුපාදානක් කන්දාා දුක්කා. කෙටි අදහස මානනි ආර පුද්ගලයා විසින් අවබෝධ කළයුතු අවබෝධ කරනලද ඒකාන්ත සත්‍ය වූ දුකකවරේද. ඉපදීමත් දුකකි ජරාවහෙවත් දිරායාමද දුකකි මරණයද දුකකි සෝකය ඇඩීමය කයි උපදින දුකය සිතේ උපදින දුකය සිත වෙහෙසීමය යන මෝහුද දුකය අප්‍රියයන් හා එක්වීමද දුකකි ප්‍රියයන්හා කෙරෙන් වෙන්වීමද දුකකි තමා කැමතිදයනු ලැබීම නම් එයද දුකකි සංශයපයෙන් කොටින්ම උපාදානස්කන්ධයෝ පස් දෙනම දුක්වන්නෝය. එහි විස්තරය. හැම භවයකම සම්බන්ධව පවත්නා ජාති, ජරා, මරණ යන මේේ කාය චිත්ත දෙකට නානා ප්‍රකාර දුක් උපදවන මූලික කරුණු වූ බැවින් ඒ කාන්ත දුක්ක සත්‍යය නම් වෙයි. එහෙයින්. ජාතිපි දුකා ජராපි දුකා மரணம்பி துக்கங யை වදාள சேக. දුக்க දුக்கය விපරිணாம දුக்கய சංகார දුக்கய පடிச்சන්න දුக்கය அப்படி சන්න දුக்கய பரியாய දුக்கය நிப்பரியாய දුக்கையை දුக்கය සත්வදரும் වෙ. එහි දුக்க දුக்கනம், හටගන්නා නන්වැදෑරුම් රිදුම් කැක්කුම් හා සිතේ හටගන්නානන්වැදෑරුම් රිදුම් කැක්කුම් සියල්ලය මෙය නිත්‍යේ නොවන බැවින්ද ඉවසීමට ඉතා දුෂ්කර බැවින්ද බලවත් දුකකි විපරිනාම දුක්කය නම් හොඳ සැප යනාදී වශයෙන් විවහාර කරනු ලබන කයේහා සිතේ හටගන්නානන්වැදෑරුම් මිහිරි සැපවේදනාය සැපවේදනාව ඇතිව පවත්නා කල්හීම සතුටු වී එය නිරුද්ධව අතුරුදහන් වූ කල්හි උන් සිටි තැන් අමතක වන තරමය දුකට වෙහෙසට පත්කරවන ස්වභාව ධර්මයකි. මෙයද දුර්වල සුකයක් වුවහොත් ය නිරුද්ධව ගිය කල්හි ඇතිවන්නේ සුළු දුකකි. පහත් තැනකින් බිම වැටනු කල්හි ඇතිවන දුක්වේදනාව අප්‍රකට වන්නක් මෙනි බලවත් සුකය ඇතිව නැතිවූ කල්හි ඒතැනැත්තා බලවත් දුකට වෙහෙසට පමුණුවයි ඉතා උස්තනකින් බිමවැටනු කල්හි අතපය කැඩී බිඳීයාමෙන් බලවත් ඉවසිය නොහැකි දුකක් ඇතිවන්නාක් මෙනි එසේම සැපවේදනා සියල්ල ඇතිව නැතිවීයාමෙන් පසු ඒතැනැත්තා බලවත් දුකට පමුණුවයි සැපය බලවත් වුවහොත් ඒ නිරුද්ධ වූ කල්හි උපදිනාදුකද ඒ තරමටම බලවත් වෙයි. ප්‍රියපුද්ගලයන් කෙරෙන් ප්‍රියවස්තුූන් කෙරෙන් වෙන් වූ කල්හි තමාගේ ඉඳීම සිටීම ආදී ඉරියාව සියල්ල දුක් සහිත වෙයි. මෙකී දුක්සිියල්ල ඇති වූයේ ප්‍රිය පුද්ගලයන් හා ප්‍රියවස්තුූන් හා එක්පීමෙන් ඇති වූ සැප ආස්වාදය නිසාය. එහයින් සුකවේදනාව නන්වැදෑරුම් ත්‍රියාරමුණු මවාපාමින් සිත් වසඟකරවන සිත් උමතු කරවන යක්ෂණයක් මෙනි ඇත්ත වශයෙන්ම සුකවේදනාව ඒ යක්ෂණයටත් වඩා ඉතා බයානකවෙයි එයට වසඟ වූ තැනැත්තා අප්‍රමාණ වූ සසර දුකටහා අපායි දුකට භාජනය වන බැවිනි සුකවේදනාව විපරිනාම දුක්කයයි කියනලදී. සංකාර දුක්ඛනම් තන්හාව හැර ඇතිව නැතිවන උපේක්ෂා වේදනාව ඇතුළු සියලු නාමරූප ධර්ම නිත්‍ය නොවන බැවින් සංකාර දුක්க்கයයි. මෙය දුක්ක සත්‍යයෙහි ඇතුළත් සියලු ස්වභාවධර්මයන් කෙරෙහි පැතිර පවත්නේය සුක දුක්කවේදනා දෙකද, සංකාර දුක්ක එහම ඇතුළත්වෙයි එන් තංකෝ පනේතං බික්කු මයා සංකාරේනං ඒව අනිච්චතං සඳහාය බාසිතං යංකිංචි වේදයිතං තං දුක්කස්මින්ති සලා එතන වග්‍ය වේදනා සංයුක්ත. මහන යම්කිසි විදීමක්වෙයි නම් එ දුක්ක යන යම් වචනයක් විසින් කියන ලද්දේ නම් එය සංකාරයන්ගේ අනිත්‍යතාවේ සඳහා කියන ලදී යනු එහි අදහසයි. එහෙත් සුකවේදනාව සාමාන්‍ය සංකාර දුක්කයට වඩා විශේෂ වෙයි. ඒ නිරුද්ධ වූ කල්හි ප්‍රකෘති ස්වභාවය වෙනස්ව ගොස් දුකට පෙරල්න බැවිනි. ඇත්ත වශයෙන් ය බයි ජනක වෙයි පිළිකුල් කටයුතුදවෙයි දුක්ක වේදනාවද ඉපිද පවත්නා කල්හි ඉවසීමට දුෂ්කර වෙයි. එය නිින්දිත දුකක්ම වෙයි. එහි ඒ වේදනා දෙක සංකාර දුක්කය කෙරෙන් වෙන්කොට විපිරනාම දුක්කයයිද දුක්ක දුක්කයයිද අටුවාවෙහි කියය. කයතුළද එයින් පිටතද පවත්නා හැම දෙයක් ගැනම ආසා කිරීම වනාහි නාම රූප සංස්කාරයන් නිත්‍යයැයි වරදවා වටහා ගන්නා නිසාම සිදවෙේ. මේ සියල්ල ඇතිවෙමින් නැතිවෙමින් පවත්නය යැයිද, සුවපත්වනු සඳහා නිතර සකස් කළ යුතු ඒවා යැයිද. ඇති සැටියෙන් දැනගතහොත් බයිජනකඒවා මිස නිතර පාත්නා සැපඇති ඒවා යැයි නොවැටහෙන්නේය. එහන් විදර්ශනා වඩන යෝගාවචරයා විසින්, දුක්කසතයෙහි ඇතුළත් මේ සංකාර දුක්කයල් පිරිසිඳ දතයුතුය. පටිච්චන්න දුක්කය इसසේ කැක්කුම කන්කැක්කුම දත්කැක්කුම යන මේ ආදී කායක දුක්කද. රාගේ නිසා සිත උනුසුංගීම ක්‍රෝධය නිසා සිත නුසුන්වීම සිත නරක්වීම සිත අසුතුට වීම යන මේ ආදී චෛතසික දුක්කයයි දුක්කද මෙසේ කාය චිත්ත දෙකෙහි ඇතිවන දුක් හැම එකක්ම විදිනතනැත්තා විසින් අනුන්ට නොකිවහොත් දැනගත නොහැකිව සැඟවී පවත්නා බැවින් පටිච්චන්න දුක්ක නම්වෙයි. අපපටිච්චන්න දුක් දඩු මුගුරු අවිාවිධාදීෙන් තුවාලවීමෙන් ඇතිවන දුක නොසැඟවී ප්‍රකටව පවත්නා බැවින් අපපටිච්චන්න දුක්ख නම්වෙයි නිපරියාය දුක්කය දුක්කවේදනාව නිපරියාය දුක්க்க නමී එයම ඒ කාන්ත මුක්්‍ය එනම් ප්‍රධාන දුක්කය වන බැවිනි පරියාය දුක්කය දුක්කවේදනාවෙන් අන්‍ය වූ ජාති දුක්ක ආදිය පරියාය දුக்க නම්වෙයි ප්‍රකෘතියෙන්ම ඉවසිය නහැකි ස්වභාවයක් නැත්තේවී නමුත් නොුවෙක් කාය චිත්ත දුක්ක පීඩාවලට මුල්වන බැවින් පරියාය එනම් අප්‍රධාන වශයෙන් දුක්කයැයි කියනු ලැබේ සත්වදෑරුම් දුක්ඛය නතුරෙන් පරියාය දුක්කය වන බැවින් ජාති ජරා මරණය දුක්ක සත්‍යය නම් වෙයි එහි ජාතිය රූපජාතිය අරෝපජාතියේ දෙවදෑරුම් වෙයි අටලොස් නිෂ්පන්න රූපයන්ගේ හටගැනීම රූප ජාතියයි සතර නාමස්කන්ධයාගේ හටගැනීම නාම ජාතියයි ජරවද නාම රූප ජරායයි දෙවදෑරුම් වෙේ අටලොස් නිෂ්පන්න රූපයන්ගේ කුඩා ෂන එකුන් පණසකින් එනම් හතුලිස් නමයකින් පිරිසිඳනා ලද කාලය රූප ජරාවයි සතුර නාමස්කන්දයන්ගේ එකම ටිතිකාලය නාම ජරාවයි. මරණයද රප නාම මරණයයැයි දෙවදෑරුම් වෙයි. අටලොස් නිෂ්පණ්ඩ රූපයන්ගේ බංගක්ෂණය හෙවත් විිදීයාම රෝප මරණයයි. සතර නාමස්කන්දයන්ගේ බංගක්ෂණයහෙවත් විඳී යාම නාම මරණයයි. මෙකී ජාති ජරා මරණ තුන රූපස්කන්දෙහි ඇතුළත්වෙයි. සෝක නම් ඥාතිවිපත්තිය රෝගවිපත්තිය, ගෝගවිපත්තිය සීල විපත්තිය දෙෙක්්ටි විපත්තිය යන මේ පංචවිද විපත්තිය නතුරෙන් යම් කිසි විපතක් නිසා දේශමූල දෙසිතෙයි හටගන්නා දොම් නස්වේදනාවයි. පරිදේව නම් ඥාති විපත්ති ආදී විපතක් හටගත් විට බලවත් සෝක නැමැති චිත්ත විපල්ලාසයෙන් හටගන්නා, ඇඩීම් වැලපීම් නැමැති චිත්තජ රූප කලාපයයි. දුක්කනම් දුක්ක සහගත කාය විඤ්ඥානයහි යෙදුන වේදනා චෛතසිකයයි. දෝමනස්ස නම් දෝසමූල්ල දෙසිතෙහි යෙදුණු වේදනා චෛතසිකයයි. උපායාසනම් යම්කිසි විපතකින් සිත වෙහෙසකරවමින්, දෝසමූල දෙසිතේ හටගන්නා දවේශ චෛතසිකයයි. मූන් අතුරෙන් සෝख දුख දෝමනස්ස තුන දුක්ख දුක්க்கෙහි ඇතුළත්ව නැවත නැවත කාය චිත්ත දෙකට පීඩා කරන බැවින් දුක්ख සත්‍යනම් වෙයි පරිදේව උපායාස දෙකවනාහි කාය චිත්ත දෙකට දුකහා වෙහෙස ගෙන දෙමින් හරියාය වශයෙන් දුක්ක සත්‍යයහි ඇතුළත් වෙයි අප්‍රිය පුග්ගල අප්‍ර අරමුණු හා එක්වීමය ප්‍රිය පුද්ගලයන් කරෙන් හා ප්‍රියරමුණු කරෙන් වෙන්වීමය තමාට ඕමනාදේ නොලබීමය යන මේ කරුණු තුනද නන්වදරුම් කාය චිත්ත පීඩාවන්ටමුල් වන බැවින් දුක්ක සත්්‍යයහිම ඇතුළත් වෙයි රूප ශब්ධාදී අරමුණු දැකීම් ඇසීම් ආදිය කරමින් සිටිනකාල්හි එය කමටහන් වශයෙන් මෙනෙහි නොකරන තැනැත්තා ඒ ඒ මොහොතේදී ප්‍රකටව පවත්නා රූපවේදනා සඥා සංකාර විஞ්ඥාණයන් තන්හාදිට්ටීන්ගේ වශයෙන් මමය මාගේයයි තදින්ගන්නේය කරුණ බද්ධය කරත්ත සූත්‍රයෙහි පැහැදිව වදාරා ඇත. රූපවේදනා ආදී ස්කන්ධ පං්චක උපාධනස්කන්ධය කියනු ලබන්නේ ය තන්හා දිිට්ටි දෙකින් අල්ලාගනු ලබන බැවිනි. මෙසේ උපාදානස්කන්ධ පං්චක ඇති වූ කල්හි ජාති ජරා ආදී දුක් එකොළහා පහළවෙයි. උපාධන ස්කන්ධයන් නැතිකල් හි ජාතිදී දුක් ඇති නොවිය හැකිය ඒ නිසා සැකවින් කියතහොත් දැකීම් ඇසීම් ආදීහිදී ප්‍රකටව පවත්නා උපාදානස්කන්ධ පං්චකය දුක්ක සත්‍යයයි එය ඇතිව නැතිව යන අනනිත්්‍ය ස්වභාවය ඇති සංකාර දුක්කයක් වූ බැවින්ද ජාති ජරාආදී නන්වදෑරුම් දුක්වලට ස්ථානය වන බැවින්ද ඒ ඒ කාන්ත දුකකි බයානක දුකකි එන් ඒ සඳහා සංකත්තන පංචුපාදානක් කන්දාා දුක්කා යනුවෙන් වදාළ සේක සංකිත්තේන සැකවින් පංචුපාදානක් කඳා තන්හා දිට්ටි දෙකින් මමය මාගේයයි ගන්නාලද රූපවේදනාදී පස්වදෑරු උපාදානස්කන්දයෝ දුක්කා දුක්වන්නෝය දම්මානු පස්සනාවේ සමුදය සත්‍යය. කතමංච භික්කවේ දුක්ක සමුදයන් අරිය සච්චන්, යායන් තන්හා, පෝනෝ භවිකා, නන්දිරාග සහගතා, තත්‍ර තත්‍රාභි නන්දිනී, සය තීදං, කාමතන්හා, බවතන්හා, විභවතන්හා. කෙටි අදහස. මහනිනි ක්ක සමුද ආර සත්‍ය කවරේද. යම් මේ තෘෂ්णාවක් තොමෝ නැවත නැවත අළුත් බවයක් උපදවයිනම් ඇලීම වූ නන්දිරාගහා එක්ව පවතිනම් තමාට හමෝනතාක් ඒ ඒ ආත්මභාවයන් කෙරෙහි රූප ශබ්ද ආදී ඒ ඒ ආරම්මණයන් කෙරෙහි තද ආසාාවහෝ ඇල්ම ඇතිකරයිනම් ඒත් ෘෂ්णාව කවරීද, ර්‍රහැනකින් බිඳන්නාක් මෙෙන් පංච කාමෙහි බැදතබන කාමතන්හාවද බවයහි ආසාකරන බවතන්හාවද භවය සිදීයාමෙහි ආසාකරන විභවතන්හාවද යන මේේ තන්හා තුනය. එහි විස්තරය. කාමතන්හාති කාමේ තන්හා කාමතන්හා පංච කාම ගුණී කාරා ගස්සේ තං අධදි වචනාං බවේතන්හා බවතන්හා බව පත්ථනාවසේන උප්පන්නස්ස සස්සත දිට්ටි සහගතස්ස රූපා රූප බවරාගස්ස ච ජානානි කන්තියා චේතං අදි වචනාං අටුවාාව කාමතන්හාති කාමතන්හා යනු කාමේතන්හා පංචකාම ගුණේහි පැවදි තන්හාතමෝ කාමතන්හා කාමතන්හා නමී ඒතන් මේ කාමතන්හා යන වචනය පංචකාම ගුණිකර රාගස්ස පංචකාම යන් පැවදි රාගයට අධි වචනං නමකි බවතන්හා බවේ කෙරහි පැවති තහාතමෝ බවතන්හා බවතන්හා නනි ඒ தන් බවතන්හා යන මේ වචනය බව පත්තානා වසේන උපන් නස්ස රාගස්ච කාමභවය ප්‍රාර්ථනා කිරීම් වශයෙන් උපන් රාගේටද සස්සත දිට්ටි සහගතස්ස රාගස්සච ශාස්පත දිට්ටියහා එක්ප බැදී පැවති රාගේேட்டද. රපාරූප බවරාගස්සච රූප බව අරූපභාවයන් කෙරෙහි පැවදිරාගේයටද. ජාන නිකාන්තියාච රූපදාධ්‍යන අරූපධ්‍යනයන් කෙරහි තන්හාාවටද අදි වචනාං නමකි මේ අටුවා කියමන අනුව බවතන්හාවේ කොටස් හතරකිඒහි කාමභාවය පැවති තන්හාවයනු කාමභූමික සත්වයන්ට ලැබී තිබෙන භවය කෙරෙහි පවත්නා ආසාවද, මතු අනාගතෙහි දෙව්මිනිස් සම්පත් ලබාගනීමේ ආසාවද කාම භවය හා සම්බන්ධ වන බැවින් කාම භවතන්හායැයි කියනු ලැබේ. ශාස්වද දිට්්‍යියහා සමග පවත්නා රාගය යනු සත්වයාහෝ ආත්මය සදාකල්හි විනාස නොවී පවත්නයයයි වැරදිසේ වටහාගන්නා දිට්ටියහා එක්කො පවත්නා තුෘෂ්ණාවයි. මෙහි බව සබ්දය සදාකාලිකය යන අර්ථේහි වැටයි. නිතර පවත්නා එකක් වශයෙන් ආස්වාදය කරන බැවින් මේ සස්වත දිට්ටියහා යෙදනු රාගය බවතන්හා නමි. විභවතන්හා යනු මරණයෙන් පසු නැවත ඉපදීමක් නැතැයි වරදවා වටහාගන්නා දිට්ටිය අනුව කල්පනා කොට නැවත උපතක් නැතිවීම ගැන ආසා කරන රාගයයි. රූපාරමුණක් දකිමින් සිටින කල්හි එහි ප්‍රකටව පවත්නා උපාදානස්කන්ද දුක්ක ධර්මයන්ට හොඳ ඒවායයි උතුම් ඒවායයි වටහාගෙන යට ආස්වාද කරන එහි ඇලෙන තන්හාව සමුදේ සත්‍යයයි. මේ තන්හාව නොපා කළ පුද්ගලයා දැන් මේ පවත්නා කාලෙහි සැපසම්පත් ලබාගැනීම පිණිසද මතු අනාගතෙහි සැපසම්පත් ලබාගනු පිණිසද පැහැදුණු සිතිින් හොඳ කිරීමක් පාසා හොඳ වචනයක් පාසා හොඳ සිතිවිල්ලක් පාසා සිතකය වචනයනතුන්දොරින් පිරිසිදු කුසල් සිත් උපදවාගන්නේය නොපැහැදුනාා වූ අපරිදුු සිතිින් යුක්තව කයින් කිරීමක් පාසා වචයෙන් කීමක් පාසා සිති සිතීමක් පාසා අකුසල් උපදවාගන්නේය එක්ෙක් භාවයකදී එක්ෙක් ආත්මයකදී එක සත්වයකු තුළ උපදිනාමේ කුසල් හා අකුසල් මෙ පමණක් ැයි ප්‍රමාණ කළ නොහැක්කේය එහෙත් එසේ රැස්කරකත් අනේකවිද කර්මයන්නතුරෙන් අවකාශයලත් කර්මයක් හෝ ඒ කර්මය කිරීමට උපකාරවෝ අරමුණක් හෝ මරණසන්න කාලයෙහි ඔහුගේ සිතට වැටහියන්නේය සේ නැතහොත් උපදින අලුත් බවයහි පවත්නා යම් යම් ද්‍රාවිය, වස්තු වූ අරමුණු ඒ කර්මය ආනුභාවයෙන්ම සිතට වැටහි එන්නේය. සිහිනයක් දකිින් නාක්මැණ. එයට කර්මය කර්ම නිමිත්ත ගතිනිමිත්ත යැයි කියනු ලැබේ. මෙකී අරමුණු තුනෙන් ප්‍රකට වූ අරමුණක්කී එල්බගෙන මැරණ සත්වයා හට අවසාන නාවරූප කොටස නිරුද්ධ වූ වහම, ඒ වැටහුණු අරමුණෙහිම එල්බගෙන ඒ කර්මයෙන්ම අලුත් භවයක් උපාදානස්කන්ද පංචකය උපදවයි. මෙහිදී කර්මය ආදී අරමුණෙහි එල්බගන්නා ආකාරේනම් බයජනක ස්වප්නයක් දුත් තැනැත්තා හට නින් දෙෙන් පිබිදී කල්හිීද ඒ බය නොසන්සිදීම හා සමවෙයි ර පසු සම්බන්ධය ඇතිවනා කාරය නම් දක්නාලද රූපයහි නොනවත්වා කල්පනාකිරීම මෙනි. මේ යෝගී පුද්ගලයන් විසින් ප්‍ර්‍යක්ෂව දතහැකි උපමාාවකි අලුත් භවයහි පිළිසිඳීමේදී පළමුකොට හටගත් ඒස්කන්දයන්ගෙන් පටන්ගෙන නැවත නැවතත් උපාධන ස්කන්ධ පරම්පරාව උපදින්නට පටන් ගනී මේ බවයේදී රූ පරමුණක් දැකීමෙන් පසු නැවතත් දකි න්නට ලැබෙයි ඉන් පසු ඒ ගැන කල්පනා කරයි. කනට ශබ්දයක් කමූුවීමෙන්ද උපාධාන ස්කන්ධයන්ගේ පරම්පරාව නොසිදී පවත්නාක් මෙනි. මෙසේ ඇතිවීමේදී ඒ උපාධානස්කන්ධයන්ගේ පළමු පහළවීම ජාතිදුක්කයයි නැවත නැවත ඇතිවන ඒ ස්කන්ධයන්ගේ මොහුකුරායාම ජරාදුක්खයයි කන්ධයන්ගේ අතුරුධහන්වීම මරණ දුක්කයයි. මරණයට පෙර නොෙක් විපත්වලදී නිතර ඇතිවන සෝක පරිදේවාදයද දුක්මය. දැකීම් ඇසීම් ආදී වශයෙන් නිරතුරුව නොකඩවා ඇතිවමින් පවතින්නේද උපාදානස්කන්ද සමූහයකි. එද දුකක්මය මේ ඒ කාන්ත දුකරැස ඇති වූයේ කුමක් නිසාද කර්මය නිසාය. කර්මය කුමක්කයින් හටගන්නේද ඒ කුමක්කෙයින් විපාක උපදවන්නේද උපාධන ස්කන්ධයන් කෙරෙහි ආස්වාදය ඇති කරන තන්හා නිසාය. තන්හාව නැති තැනැත්තාට අලුත්කරමයක් ද ඇති නොවිය හැකිය. ඇතිවතිබෙන පුරාණ කර්මේද අලුත්භාවයක් විපාක වශයෙන් ව උපදවයි. එහෙන්. භවයක් බවයක් පාස පළමුුවෙන් ඇතිව පවත්නා උපාධනස්කන්ධයන්ගේ පටන් හැම දුකක්ගේම මූල හේතුවනම් තන්හාවමයි එහයින් දැකී මාදියහිදී ප්‍රකටව පවත්නා උපාදානස්කද රැසම හොඳ යහපත්තියයි වටහාගෙන ආස්වාදය උපදවන එයම ප්‍රාර්ථනා කරන තන්හාව සමුද සත්‍යයි යායං තන්හා පෝනෝභවිකා නදිරාග සහගතා යුවෙන් වදාලේ ඒනිසාය සාකෝ පනේසා භිකරේ තන්හා කත්थ උපපජ්ජமானනා උප්ජතිී කथ නිවීසමානා නිවීසති යල්ලෝකේ පියරූපං සාතුරූපං එත්තේ සා තන්හා උපජ්ජමානා උපජ්ජදී එහ නිවීසமானනා නිවීසති கிංචලෝකේ පියරූපං සාතුරූපං चක්කු ලෝකේ පියරූප साරප එ सा අන්හා උපජමානා උපපජති එත්ත නිවී සමාන නිවීසති සතන් ලෝකේ ගානං ලෝකේ ජවාहा ලෝකේ කායෝලෝකේ මනෝලෝකේ පියරූපං රප එත්तेේ सा අන්හා උපජමානා උපද්ජති එත නිවී सමානා නිවීසති රूපාලෝකේ සද්දා ලෝකේ ගන්ධා ලෝකේ රසා ලෝකේ පොට්ටබා ලෝකේ පියරූපං සාතරූපං එත්තේ සාහතන්හා උපජ්ජමානා උපද්ජති එත්ත නිවීසමානා නිවීසති කෙටි අදහස මහනනිි ඒ මේ තෙවදෑරුම් තන්හාාව උපදින්නේ කවරත නැක්කි කුමක් අරමුණුකොට උපදින්නේද තැනකට ඇතුළව පිහිටා සිටින්නේ ද සංස්කාර ලෝකහි ප්‍රියස්වභාවය ඇත්තා වූ ආස්වාදය කළ යුතු යම් මිහිරි අරමුණක් වෙයි නම් තන්හාාව ඒ මිහිරි අරමුණෙහි උපදී ඇතුල්ව පිහිටාසිටී. සංස්කාර ලෝකහි තන්නාවගේ අරමුණ වූ ප්‍රියස්වභාවය ඇති ඒ මිහිරි අරමුණ කුමක්ද සංස්කාරලෝකෙහි ඇස ප්‍රිය වූ මෙිහිරි අරමුණකි මේ තන්හාාව ඒ ඇස අරමුණුකොට එෙහි උපදී ඒ ඇතුළත්ව සිටි කන නහාය දිවකය මනස අරමුණුකොට එහි ඉපදී එහි ඇතුලත්ව සිටි රූපා ලෝකයේ ප්‍රියරූපන් සාතරූපං එත්තේ සාතන්හා උපජ්්‍යමානා උපද්ජදී එත්ත නිවී සමානා නිවීසදී සද්දා ලෝකේ, ගන්ධා ලෝකේ, රසාලෝකේ, පොට්ටබ්බා ලෝකේ, දම්මා ලෝකේ ප්‍රියරූපන් සාතරූපං එත්තේ සාතන්හා උපජ්‍යජමානා උපද්ජති එත්ත නිවීසමානා නිවීසති සංස්කාර ලෝකයේහි රෝපාරමුණු ශබ්ධ අරමුණු, ගන්ධාරමුණු රසා අරමුණු පොට්ටබ්බ අරමුණු ස්වභාව ධර්ම අරමුණු ප්‍රිය වූ මෙිහිරි අරමුණු මේ තන්හාව ඒ ඌප සබ්ද ගන්ධ රස පොට්ටබ් ස්ොභාව ධර්ම යන මෝවුන් අරමුණුකොට එහි උපදී. එහි ඇතුළත්ව පවතින්නේීය සිටින්නේීය එහි විස්තරය. මේ සංස්කාර ලෝකය එහි ප්‍රිය මදුර මිහිරි ස්වභාවයෙන් යුක්ත වන්නේ ලෞකික ධර්ම සමෝහයකි. එනම්, ලෞකිකසි තසුව එක එහි යෙදන චෛතසික දෙපනස රූප විසි අට යන මේවාය එයින් තමතමන්ගේ ඇස්කන් ආදිය කෙරෙහි මමය මාගේයයි තදින් වරදවාගත් තනත්තා තමාගේ ඇස කැඩපත් ආදියෙන් බලා ඒ රන්විමනක සවිකළ මැනික් ජනයලයක් මෙන් ආස්වාද වශයෙන්හඟිනීය සිතාගන්නේය මාගේ කන්සිදුුර රිදීෙන් සෑදූ බටසිදුරක් මෙන්ந்த, එල්ලෙන කන රන් සවඩි පටක් මෙන්ந்த හුස්සූ දිප්පුූ නැහය හිරියල් වැටියයක් මෙන්ந்த. දිව රන්කම්බිලි පටලයක් මෙந்த කාය ප්‍රසාදේ සහිත මුළු කය තරුණ සල්රුකක් මෙන්ந்த. රන් තොරනක් මෙන්ந்த තමාගේ සිත අනුන්ගේ සිතහා සමන වූ සස් වස්තුවක් කොටද සලකන්නේය. රූපාලම්බනය රන්වන් කිනිිහිරි මලයේ වරණය මෙේந்த ශබ්දය මදෙන්මොත්වූ குරවිකෝල් අඩක් මෙෙන්න්ந்த තමාට ලැබී ඇති කර්මාදී ප්‍රත්්‍ය හතරින් හටගන්නා ගන්ධ රස පොටබබ අරමුණු ගැන සිතමින් මෙවැනි මිහිරි අරමුණම මටමිස වෙනයට ලැබෙන්නේ නැතිැයි හඟිමීය ල්පනා කරන්නේය. මෙසේ වැරදි හැඟීම් උපදිනා කල් හි ඒ සත්වයන්ට ඇස්කන් ආදිය හා රූප ශබ්ද ආදිය අරමුණුකොට නූපන් තන්හාවද උපදින්නේීය උපන්තන්හාවද නැවත නැවත පැවතීම් වශයෙන් ඉපදීම් වශයෙන් ඒ ඒ අරමුණට බැසගන්නේය බැසගෙන පිහිටා සිටින්නේය. චක්කු සෝතා අදී අජ්ජත්තික ආයතනහායද ශ්ධා බාහිර යතන හයද ச விஞಞානාදී விஞஞාන හයද சු සම්පස්ස ආදී පස්ස හයද சු සම්පසජ වේදනවාදී வேදනා හයද රූප සංචேතනවාදී சேතනා හයද රපතහාවාදී தහා හයද රூප විතක්කාදී විතක්க்க හයද රூප විචාරය ආදී විචාර හයද සියල්ල තන්හාවගේ අරමුණුය එහෙයින් එසිියල්ලම පියරූප සාතරූප නම්වෙයි. තවද යටකී පරිදි තන්හාාවට අරමුණුවන ලෞකික ධර්මසිියල්ල පියරූප සාතරූප වන බව යමකප්‍රකරණෙහි කඳ යමකෙහි වදාරා තිබේ මෙසේ දේශනා කොට තිබියදී ඇතැම් අය ස්ත්‍රියට පුරුෂයරූපයත් පුරුෂයාට ස්ත්‍රීරූපයත් යන මෙපමනකින්ම පියරූප සාතරූප වන බව ප්‍රකාශ කරති. එය කියරූප සාතරූප යන වචනේ ස්වරූපාර්ථය කුමක් දැයි නොදත්කමින් ප්‍රකාශ කරන කියම නක් බව සැලකී යුතුය. දම්මානු පස්සනාවේ නිරෝධ සත්‍යය. කතමංච භික්කවේ දුක්ඛ නිරෝධන් අරිය සච්චං. යෝ තස්සායේව තන්හාය අසේස විරාග නිරෝධෝ చාග පටිනිසගගෝ මුත්த்தி අනාලයෝ. සකෝ පනේසාභික්කවේ තන්හා කත්ත පහයமான පහියති කත්थ නිරුජ්‍යமானනා නිරුද්ජතිී යල් ලෝකේ පියරූපං සාතරූපං එथේසා තන්හා පහියமான පහියතිී එथ නිර්‍යமானනා නිරුද්ජදී. கிංචලෝකේ පියරූපං සාතරූපං சක්खු ලෝකේ පියරූපං සාතරූපං එते තන්හා පයமானना පයති එथ निරुज्यමාना निරुजජति सතන් ලෝ ගන ලෝක ජवहा ලෝක खाයලෝ මනෝ ලෝක පියර පසාතරප එத்தसा தහා උප्यමාना उපजජति එथ निරुජමාना निරजජ रूලෝखේ සද්ධා ලෝකේ ගන්ධා ලෝකේ, රසා ලෝකේ, පොට්ठබ්බා ලෝකේ, දම්මා ලෝකේ පියරු පන් සාතරූපන් එත්තේසා තන්හා උපජ්ජමානා උපජ්ජතිී එත්ත නිවිසමානා නිවීසති. කෙටි අදහස මහනෙනි දුක් නැතිකිරීමේ ආරය සත්‍ය කවරේද. සමුදේ සත්‍ය සංख්‍යත වූ ඒ අන්හාාවගේම, යම් සම්පූර්ණ නිරෝධයක් වෙද, යම් අතහැරීමක් වෙයිද යම් මිදීමක් වෙයිද, යම් නොවැලීමක් වෙයිද මෙය ඒ නිරෝධ ආර්ය සත්‍යයයි. මහනනි ඒ අන්හාව පහාවයන කල්හි කොතැන්හි පාාවයයිද නිරුද්ධවන කල් හි කොතැන්හි නිරුද්ධ වෙයිද. සංකාරලෝකෙහි ප්‍රිය වූමිහිරිවූ යම් දෙයක් ඇත්නම් මේ තන්හාාව පාවයන කල්හි. නිරුද්ධවන කාල්හි ඒ ප්‍රිය වූ මිහිරි අරුණෙහි පහාවයයි ඒ අරමුණෙහි නිරුද්ධවෙයි. මහනෙන ප්‍රිය වූ මිහිරි අරමුණ කුමක් ද සංකාරලෝකෙහි ඇස ප්‍රිය වූ මිහිරි අරමුණකි මේ තන්හාව පහවයන කල්හි නිරුද්ධවනකාල්හි ඇස අයි කියන ලද මේ ප්‍රිය වූ මිහිරි අරමුණෙහිම පහවයයි. මෙහිම නිරුද්ධවෙයි සංකාරලෝකෙහි කන නහාය, දිවකය මනස යන මෙයද ප්‍රිය වූ මිහිරි අරමුණුයි. මේ තන්හාාව පහාවයනකාල්හි නිරුද්ධවන කාල්හිමැකී ප්‍රිය වූ මිහිරි අරමුණෙහිම පහාවයයි මෙහිම නිරුද්ධවෙයි. සංකාරලෝකෙහි රූප, සද්ධ, ගන්ද, රස්ස, පොට්ටබ්බ දම්ම යන මේ සියල්ල ප්‍රිය වූ මිහිරි අරමුණුය. තන්හාාව පාවයාන කල්හි නිරුද්ධවන කල්හි. මේ ප්‍රිය වූ මිහිරි අරමුණෙහිම පහාවයයි. මෙහෙම නිරුද්ධ වෙයි. කොටින් කියතුහොත් ලෞකික ධර්ම සියල්ලම තන්හාාවට අරමුණු වූ ප්‍රිය වූ මිහිරි අරමුණුය. ඒ අන්හාාව පහාවයන කල්හි, මේ ප්‍රිය වූ මිහිරි අරමුණෙහිම පහාවයන්නේීය ඉමස්මංච ව්‍යාමත්්‍යේ කලේබරයේ සසඥම්හි සමනකයේ ලෝකංච ප්ඥපේමී, ලෝක සමුදයංච ලෝක නිරෝධංච, ලෝක නිරෝධගාමිණී පටිපදංච පන්්‍යපේමි. දෙවපුත්ත සංයුක්තහා චතුක්ක අංගුත්තර පාලියෙහි. සංඥාව සහිත වූ සිත්්පිත් ඇති බමයක් පමණ වූ කැඩී බිඳී යනහයින් ලෝක සම්මත වූ මේ ශරීරේහිීම දුකද දුක උපදවන තන්හාවද දුක් නැතිවයන නිවනද දුක් නැතිකිරීමේ මාර්ගයද ඇතැයි පනවමි යනු ඒ ශ්‍රී මකබුද්ධ පාටේ අදහසයි. නාහං ආවුසෝ ඉමානි චත්තාාරි සච්චානි තිීන කට්ඨාදිසු, ප්ඥපමී ඉමස්මිචාතුම් මහාභූතිකේ කායස්මිං ඒව පඥාපේමීතිී දස්සේතිී. අටවා පාටේ. ඇවැත්නි මේ චතුසත්‍යය තෘණ කාෂ්ඨකාදියෙහි ඇතැයි මම නොවධාරමි. පටවයාදී මහාභූතධාතු හතරින් සෑදනු මේ ශරීරයහිම ඇතැයි වදාරමි යනු එහිතේරුමයි. කෙලෙස් ගිනි නිවන මාර්ගඥාණයෙන් අවබෝධ වූ කල්හි, නාමරූප ස්කන්ද සියල්ල දුක් රැසක්‍යයි කියා, ඇත්ත වශයෙන් මනිස්්්‍ර කොට දතහැකි වන්නේය එහෙන් නාමරූප ස්කන්ධයන් කෙරෙහි ආස්වාදය උපදවන තන්හාව ඇති නොවෙයි. තන්හාව දුරවීයාමෙන් අලුත් භවයකයේ පහළවීමයයි කියනලද නාමරූප ස්කන්දයෝද පහළ නොවේත්. මෙසේ අලුත් භවයක් වූ නාමරූප ධර්මයන් පහළ නොවීම අරුපාදිසේෂ නිබ්බාන යැයි කියනලද දුක් සංසිඳීයාමය මෙහි සංසිදීම යනු උපදින්නට තිබන ස්කන්ධයන්ගේ නොයිපදීමය. එහයින් අටුවාවෙහි ඒට අනුපපාද නිරෝධය යයි කීහ. එහෙයින් සමුදේ සත්‍යය නැමැති තන්හාව හා දුක්ක සත්‍යය නම් වූ නාමරූපස්කන්දයන් නැවත නූපදිනා පරිදි සංසිධන මාර්ගඥානයට අරමුණුවන නිවන නිරෝධ සත්‍යයි. යෝ තස්සා ඒව තන්හාය අසේස විරාග නිරෝධෝ ආදිය වදාලේ මේ නිරෝධ සත්‍යය ප්‍රකාශ කිරීමටය දම්මානු පස්සනාවේ මාර්ග සත්‍යය කතමංච බික්කවේ දුක්ක නිරෝධගාමිනී පටිපදා අරිය සච්චං අය මේවාරියෝ අට්ඨංගිකෝ මක්ගෝ සතීදං සම්මාදිිට්ටි සම්මා සංකප්පෝ, සම්මාවාචා, සම්මා ආජීවෝ සම්මාකම්මන්තෝ සම්මාවායාම සම්මාසති සම්මා සමාදී කෙටි අදහසමහ දුக்க නිරෝධ ගාමිණ පටිපදා அறிිය සච්ච கවරේද මේ අග අටක්කති ආය මාර්ගයමයි එනම් සම්මාධි්ටි සම්මා සංකප්ප සම්මාවාචා, සමාකම්මන්ත සම්මා ආජීව, සම්මාවායාම සම්මාසති සම්මා සමාධී යන මෙයි. නින අරමුණ කරමින් නිවන ප්‍රත්‍යක්ෂව දක්නා මෙකී සම්මාධිට්ටි ආදී මාර්ගංග අට මාර්ග සත්‍යයයි කමටහන් වශයෙන් වනාහි චතුසත්‍යා අතුරෙන් ප්‍රතජ්ජන සන්තානයහි උපදෙමින් නැසමින් පවත්නා නාමරූපධර්ම සමූහය දුක්ख සත්‍යහා සමුදේ සත්‍ය නම් වෙයි එනුත් ස්කන්ධයන්කරහි ආසාකිරීමයැයි කියනලද තන්හාාවම සමුදේ සත්‍යයි ඒ අන්හාව හැර ඉතිරි නාමරූප ධර්මසි අල්ල දුක්ක සත්‍යයයි. මෙිනී කරු ලබන අරමුණු හා සිත සංසිඳීයාම නිරෝධ සත්‍යයි. එකී සංසිදීම් ස්වභාවය වූ නිවනට පමුණුවමින් ප්‍රත්‍යක්ෂව දැනගන්නා ස්වභාවය මාර්ග සත්‍යයයි. මේ න්‍යායෙන් නූගත් අයට පවා චතුසත්‍යය කුමක් දැයි දතැහැකිිය. මෙකී චතුසත්‍ය නතුරෙන් සංසාර වට්ටේට අයත්දුක්ක සමුදය යන මේ සත්‍ය දෙක පමණක් විදර්ශන අරමුණ වශයෙන් ගෙන මෙනිහි කළ යුතුය. නිරෝධ මගග යන විවට්ට සත්‍ය දෙක වනාහි යාපත් බව දැන එයට සිත යොමුකිරීම ප්‍රමාණ වෙයි. සිත යොමුකිරීම පමණකින්ම ඒ සත්‍ය දෙක පිළිබඳ මෙනිහි කිරීම් කෘතිය සිදුවෙයි. එහයින් චතුසච්ච කම්මට්ඨානය අටුවාවෙෙහි මෙසේ සඳහන් වී ඇත චතුසත්‍යය අතුරෙන් පළමු සත්‍ය දෙක වට්ට සච්ච නමී පසුදැක්පුූ නිරෝධ මග්ග දෙක විවට්ට සච්ච නමී ඒ වට්ට විවට්ට සත්‍ය නතුරෙන් යෝගී පුද්ගලයා හට දුක්ක සමුදේ යන වට්ට සච්ච දෙකෙහි කමටහන් මෙනී කිරීම සිදවෙයි. විවට්ට සච්ච දෙකෙහි කමටහන් මෙනෙහි කිරීමක් නැත. මස්තර වශයෙන් වනාහි පංචස්කාන්දේ දු කියිය. තහාාව දුකට හේතුවය යැයි සැකවින්ද ඉගෙනගත යුතුය. පංචස්කන්ධය කවරේද රූප, වේදනා, සං්ඥා, සංකාර, විஞ්ඥානය යැයි විස්තර වශයෙන්ද උගත යුතුය පළමු සත්‍ය දෙක ගුරුවරයාගේ සමීපෙහි ගෙන නැවත නැවත වචනයෙන් කියමින් සිතමින් යෝගීතෙමේ විදසුන් වඩයි. අනිත් සත්‍ය දෙක අතුරෙන් නිරෝධ සත්‍ය, ඉෂ්ටය, කාන්තය මන වඩන්නේය මාර්ග සත්‍යයද ඉෂ්ටය කාන්තය මන වඩන්නේය යයි මෙසේ ශ්්‍රවණයෙන්ම විදශනාවසිදවෙයි මෙසේ කරනුයේ චතුසත්‍ය එකවරටම මාර්ගශනයහි අවබෝධ කරයි. දුක්ක සත්‍ය පරි්ඥා ප්‍රතිවේදයෙන් පිරිසඳ දැනගැනීමෙන් ප්‍රතිවේද කරයි. සමුදේ සත්‍ය ප්‍රාණ ප්‍රතිවේදයෙන් පහකිරීම් වශයෙන් ප්‍රතිවේද කරයි නිරෝධ සත්‍යය සච්චි කරන ප්‍රතිවේදයෙන් ප්‍රත්‍යක්ෂ කොට අවබෝධ කරයි. මාර්ග සත්‍යය භාවනා ප්‍රතිවේදෙන් වැඩීමෙන් ප්‍රතිවේද කරයි. දුක්ක සත්‍යය පරිഞ්ඥා අභිසමයෙන් පිරිසිඳදන ගනිී. සමුදේ සත්‍ය පහන අභිසමයෙන් පහකරමින් දන ගනි. නිරෝධ සත්‍යය සච්චිකිරිය අභිසමෙන් ප්‍රත්‍යක්ෂ කරමින් දන ගනිී. මාර්ග සත්‍යය, භාවනා අභිසමයෙන් වඩමින් දැනගනී. මෙසේ ඒ යෝගී පුද්ගලයා හට පූර්වබාගේෙහි ලෞකික සත්‍ය දෙකෙහි උගගහ, පරිපුච්චා, සවන, ධාරණ සම්වස්සන ප්‍රතිවේද වෙයි. මෙතනෙහි උග්ගහ පරිපුච්චාදී වශයෙන් දැනගැනීම භාවනාමේ ඥානයෙන් නොව, සුතමේඥානයෙන් සිදුවන බවධතයුතුය. සම්වස්සන වශයෙන් දැනගැනීමම විපස්සනා භාවනාමය ඥානයෙන් දැනගැනීම බව සැලකී යුතුය නිරෝධ මාර්ග සත්‍ය දෙකෙහි වනාහි ප්‍රතිවේදයම වෙයි පසුභාගේ වූ මාර්ගශනයහිදී දුක්ක සමුදය මාර්ග සත්‍ය තුනැහි කෘ්‍ය වශයෙන් ප්‍රතිවේදය වෙයි නිරෝධය වූ නිවනම මාර්ගඥාණයෙන් අරමුණු කොට දැනගන්නේය අනික් සත්‍ය තුනෙහි කෘ්‍ය වශයෙන් ප්‍රතිවේදය වෙයි. නිරෝධ සත්‍යයෙහි නිවන අරමුණු කිරීීම වශයෙන් ආරම්මනය ප්‍රතිවේදය වෙයි. එ එසේමයි. මාර්ගඥානයට අරමුණු වන්නේ නිවනය. අනික් සත්‍යතුන අරමුණු වශයෙන් නොව පරි්ඥා පහන, භාවනා, කෘත්්‍ය සම්පාධනයාගේ වශයෙන් දැනගන්නේය. කෘතජ්ජනයා හට ලෝකෝත්තර ධර්ම අරමුණු නොවර නිසාද, ලෝකෝත්‍ර ධර්ම ආර්යන්ට අරමුණුවන නමුත් එයින් කෙලෙස් පහනුවන නිසාද. නිරෝධ මක්ග දෙක විපස්සනා අරමුණු වශයෙන්නො ගැනෙයි. ඉට්හං කාන්තං යන ආදී අටුවාපාටෙන්ද අදධහා ඉමාය පටිපතියා ජරා මරනම් හා පරිමුච්චිස්සාමී යනුවෙන් මේ ප්‍රතිපදාවෙන් ජරාමරණ දුකින් මිදෙන්නම්වා යැයි නිවනහා යට පමුණුවන ප්‍රතිපදා මාර්ගය ලබාගතයුතුයයි, පූර්ව භාගයහිම එයට සිත යොමු කිරීමෙන් නිරෝධ මග්ග සත්‍ය දෙක පිළිබඳ කටයුතු අවසන් කොට ඇත. එයට ආසාකරමින් මොහොතක් පාසා මෙනහි කිරීමක් සිද්ද නොවෙයි. විදර්ශනා වඩන කල්හි නිවනට හා මාර්ගයට ආශාව ඇතිවොහොත් තන්හා දිිට්ටි කෙලෙසුන් කරනකොටගෙන විදාශනාව කිලිටි විය හැකිිය. නිරෝධ මාර්ග, සත්‍ය දෙක උපදවා ගැනීමට බලාපොරොත්තුවන යෝගී පුද්ගලයා විසින් පළමුකොට සිය සතන්හි ප්‍රකටව පවත්නා දුක්ඛධර්මයන් හා, සමුදය ධර්මයන් විදර්ශනා වශයෙන් මෙනෙහි කිරීම අජ්්‍යත්ත සච්ච දම්මානු පස්සනානමි. අධ්‍යාත්ම ධර්මය පැහැදිලිය වැටහනු කල්ලී වහිද්දා ධර්මයන්ද ඒ අනුසාරයෙන් වටහා ගැතහැකිවේ. එසේ වටහා ගත හැකිවීම බහිද්දා සච්ච දම්මානු පස්සනානමී. ඒ හැර දකිනු ලබන ඇසනු ලබන අනුපිළිබඳ වර්ණ ශබ්ද ආදියමිනිහිකරමින් ඒ සියල්ල දුක්්‍යයි දැනගැනීමද වහිතා සච්ච දම්මානු පස්සනා නම් වෙයි. මෙහිදී චතුසත්‍යය මෙිනිහි කෙරේයයි කී නමු දුක්කය හා සමුදේ යන දෙක පමණක් මෙනිිහි කිරීමේ අරමුණ වශයෙන් ලැබෙන බවධතීතිය. නිරෝධය හා මාර්ගය විදශනා අරමුණ නොවන බැවින්ද ඒවා පපුද්ජනයා තුළ නොමැති බැවින්ද මෙනෙහි නොකළ හැකිය. ඒ සත්‍ය දෙක යහපත් ඒවා යයි අසා දැනසිටින නිසා නිවන මාර්ගය අවබෝධ කරගනු කැමැත්තහා ලබනු කැමැත්ත ඒ පෙළිබඳ මෙනෙහි කිරීම යැයි අටුවා ටිකාවන්හි කියනලදී. නොහොත් ඇසීම් දැකීම් ආදී දුක්ක සත්්‍යයෙහි ඇතුළත් ස්වභාවධර්මයන් මෙනෙහි කරමින් ඒ සියල්ල දුකයයි අවබෝධ වීමත් පාසා, එහි ආස්වාද කරන තන්හාව පහකරමින් ප්‍රහාන ප්‍රතිවේද කෘත්්‍යයද සිදවෙයි. තදංග නිරෝධය සිදුකරමින් සච්චිකිරයාා පටිවේදේද සිදවෙයි. ලෞකික මාර්ගය උපදවමින් භාවනා ප්‍රතිවේදේද සිදවෙයි. එහයින් දැකීම් ඇසීම් ආදී දුක සත්‍යධර්මයන් මෙනීකරමින් අනික් සත්‍යතුනෙහිද පහන සච්චිකිරියා, භාවනාකෘත්‍යන් සිදුවීමෙන් දැනගැනීමම අධ්‍යාත්මික සත්‍ය හතර හා බහිද්‍ය සත්‍ය හතර මෙනහි කිරීම යැයි සැලකිය යුතුය. කමට අහන් බෙදා දැක්වීම. මේ මහා සතිපට්ඨාන සෝත්‍රයෙහි ආනාපාන පබ්බය, ඉරයාාපත පබ්බය, සම්පජ්‍ය පබ්බය, පටිකූල පබ්බය ධාතු අවත්තාන පබ්බය, සීවතික පබ්බය නවය යැයි. කායානු පස්සනා කොටස් දාහතරකී. දනානු පස්සනාව චිත්තානු පස්සනාව, නීවරණ පබ්බ කඳ පබ්බ ආයතන පබ්, බොජ්ජංගපබ්බ, සච්ච පබ්බ යැයි දම්මානු පස්සනාව කොටස් පාකි මෙසේ මෙහි කමටහන් විසි එකක් දක්මන ලදී. ඔවා තුරෙන් ආනාපානය පටික්කූලය සීවතික නවේ යන මේ කොළහා අර්පනාධ්‍යන උපද වන කමටහන් යැයි මහා අටුවාවෙහි කීහ. වීගබානක මහා සීවතරුන් වහන්සේ වනාහි සීවතික නවය ආදී නවානු පස්සනායයි කියන ලද විදර්ශනා වශයෙන් දක්මන ලද්දේ ය කහ මේ තේරවාද අනුව ආනාපාන පටික්කූලයන දෙක පමණක් අර්පනාධ්‍යන උපද වන කමටහන්ය අනික්කාටහන් දහනමය උපචාරධාන නම් වූ කනික සමාධියම උපදවන විදර්ශනා කර්මස්ථාන උපචාර කර්මස්ථානම වන බව සැලක යුතුය අටුවා කතා වෙහි තේසු ආනාපානං දවත්තිංසාකාරෝ නවසීවතිකාති ඒකා දසක කම්මට්ටානානි හොන්ති. දීගභානක මහාසීවත්තේරෝ පන නවසීවතිකා. ආදීනවානු පස්සනා වසේන වෘත්තාති ආහ. තස්මාතස්ස වසේන වයව අප්පාන කම්මට්ඨානානි සේසානි උපචාර කම්මට්ඨානානි යැයි කීහ. මේ අටවා කියමනෙහි සේසානි උපචාර කම්මට්ටානානීති යැයි කී වචනය විශේසයෙන් සිහි කළ යුත්තකි. ආනාපානය හා කේසාදී දෙතිස්කොටස් හැර සෙසු එකුන් විසි කමටහන්වැ උපචාර සමාධී උපදවන කමටහන් යැයි කීහ. මේ කියමන වූ පරිදි ඉරාපත පබ් සම්පජඥ පබ් යන ආදීන්ගේ වශයෙන් විදර්ශනා වඩන යෝගි පුද්ගලයා හට උපදිනා, විපස්සනා කනික සමාධියම උපචාර සමාධියකි ඒම චිත්ත විශුද්‍යධ වන බව ඉතා පැහැදිලිය. සතිපට්ඨානයේ ආනි සංස කතාව. මහනනි භික්කු බික්කුණී උපාසක උපාසිකා යනසිවූ පිරිසතුරෙන් යම්කිසි යෝගී පුද්ගලයක් තෙමේ සතර සතිපට්ඨානය ආනාපාන ආදී එක්විසි ආකාරයකින් වදාළ ණය වශයෙන්, සත්වසක් මුළුල්ලෙහි භාවනා කරන්නේ නම් ඒ යෝගී පුද්ගලයා හට ප්‍රත්්‍යක්ෂ ආත්ම භාවය වූ ඉහත ආත්මයහිම රහත්ඵලේද උපාදාන කෙලෙස් ඉතිරිව ඇතහෝ අනාගමී පලයද යන මේ ආය පල දෙකා අතුරෙන් යම් කිසි පලයක් ඒ කාන්තයෙන්ම ලබාගතහැකි වෙයි. මහනිනි සත්වසක් නොව යම්කිසි යෝගයි පුද්ගලේක් මේ සතර සතිපට්ඨානය මෙසේ හයවසක් මුළුල්ලෙහි භාවනා කරන්නේ නම් පස්වසක් භාවනා කරන්නේ නම් පස්වසක් නොව සිව්වසක් මුළුල්ලේ භාවනා කරන්නේ නම් සිව්වසක් නො තුන්වසක් මුළුල්ලේ භාවනා කරන්නේ නම් තුන්වසක් නොව දෙවසක් මුළුල්ලෙහි පෙයාලා. දෙවසක් නොව එක්වසක් මුළුල්ලෙහි භාවනා කලන්නේ නම් එයෝගී පුද්ගලයා හට මේ ආත්ම භාවයහෙම රහත්ඵලේද උපාධාන කලෙස් ඉතිරිව ඇතහොත් අනාගාමී පලයදයන මේ ආරය පල දෙකා තුරෙන් යම් කිසි පලයක් ඒ කාන්තෙන්ම ලබාගත හැකි වෙයි එක් වසක් නොව යම් කිසි යෝගී පුද්ගලයක් මේ සතර සතිපට්ටානය මෙසේ සත්මසක් මුළුල්ලෙහි භාවනා කරන්නේ නම් පයා සත්මසක් නොව සමසක් පैයාලං සමසක් නොව පස් මසක් පෙයාං ප මස නො හාරමසක් පෙයාලා හාර මසක් නොව තුන් මසක් පෙයාලා තුන් මසක් නොව දෙමසක් පයාලාං එක් මසක් පෙයාලා අඩ මසක් පෙයාලා සද්දිනක් මුළුල්ලෙහි නොකඩවා භාවනා කරන්නේ නම් හෙතම මේ ආත්ම භාවයහිම ඉහෙතක ආර්ය පල දෙකා තුරෙන් යම් කිසි පලයක් ඒ කාන්තයෙන්ම ලබා ගන්නේය. එහි විස්තරය. යොහිකෝචි ක් යොහිකෝචි බික්කුවා, බික්කුුණීවා උපාසකෝවා උපාසිකාවා යනුවෙන් අටුවාවෙහි කී බැවින් භික්ෂුවක් වේවා භික්ෂණයක් වේවා ගිහිියක් වේවා පිරිමියෙක් වේවා ස්තතියක් වේවා, කවුරුහෝ වේවා මේ සතිපට්ඨාන භාවනා ව, දේශනා නය නොෙක්මවා වැඩුවහොත් රහත්ඵලය දක්වා ප්‍රතිඵල් ලබාගතහැකි බව විශ්වාසක ළීතුය. මෙහිදී විදර්ශනා ඥානයන් ඇතුළු සෝවාන් සකදාගාමී යන යට පල දෙක නොදක්වා මේ භාවනාවං අනාගාමී බවට හෝ රහත් බවට පැමිණිණ බව දක්වන ලද්දේ විදර්ශනා ඥානයන් හා යට පලයන්ට පළමුකොට පැමිණ බව නයිවශයෙන් සලකාගතෙහැකි නිසාය. එයි. භාවනාවෙන් සසරදුකි නෙතර කරවීම නෛරයානික භාවය දතහැකිවන බැවින් එය විනය ජනයාහට භාවනාකෘත්තෙහි සද්ධාව හා කුසලච්චන්දය පහළ කරවීමට උපකාරවේ. මෙසේ දක්වා වදාළ බැවින් සතිිපට්ටාන භාවනාව අතිශයෙන් උතුමිය. සදධිනක් මුළල්ලෙහි භාවනා කළ පමණින් රහත් බව ලබාගත හැකිය. රහත්වන්නට නොහැකිවත් අනාගාමී වී හැකිය. නොහැකි ෝත් ෝවාන් බවහෝ සකදාගාමී බව පහසුවෙන්ම ලබාගත හැකිය. මේතරම් කෙටිකාලයකින් මේ තරම් උතුන් මාර්ගඵල විශේෂයෙන් උපදවාිය හැකි දේශනා වනාහි නෛරයානික වන බැවින්. අතිශයෙන් උතුම් වන්නේ ඇයි සසරදුකින් මිදනු කැමැති වේනෙය පුද්ගලයන් හට ශ්‍රද්ධාභක්තිය දියුණු තියුණුවීමෙන් මෙක සතිපට්ටාන ණය අනුව භාවනා කරනු කැමැති කුසලච්න්දය වූ පරිදි භාවනාකොට මාර්ගඵල නිර්වාණ සං්‍යාත විශේෂ ප්‍රතිඵල සිය සතන්හි උපදවාගත හැකි වන්නේය. සබ්බම්පි වේතං මජ්ජි මස්සේව නේය පුග්ගලස්ස වසේන උත්තාං තිික්ක ප්ඥං පන සඳාය පතෝ අනුස්සිටෝසායං විසේසං අධිකමිස්සති සායාන් අනුස්සිට්ठෝ ජාතෝ විසේසං අධිකමිස්සතිීතිී. බපුත්තං යනු අටුවාපාටයකි. සත් අවුරුද්දත් සද්දින අත්යන මේ කාල පරිච්චේද ඇතුළත භාවනාවේ ප්‍රතිඵල ලැබිය හැකි යන මේ වචනය මධ්‍යම නෙය පුද්ගලයාගේ වශයෙන් කියන ලදී. නෙය යනු මාර්ගපල ලැබීමේ ඥානශක්තිය ඇති ත්‍රිහේතුක පුද්ගලයාය. ඔහුද මන්ද ප්්‍ය මජ්ජිම පං්ඥ තික්ක පං්්‍ය වශයෙන්තෙවැ දෑනු වෙ ික ප්anjye පුද්ගලයා වනහි උදෑසන භාවන ආරම්භ කොට සවන් සවස් වනවිට මාර්ගඵල් උපදවා ගන්නේය. සවස් භාවනා කරන්න පටන් ගතහොත් පසුදින උදෑසන මාර්ගඵල උපදවාගන්නේය යනුවේ අටවාපාටහි අදහසයි. හීන වූ මන්ද පනඥ නය පුද්ගලයා හට භාවනාාව ප්‍රතිඵල් ලැබීමට හත් අවුරුද්ධකට වඩා කල්ගත වන්නේය. buyers ෝධරාජ කුමාර සූत्र්‍රේහි ද मेහි පංචහි පදානියන්ගේහි සමනාගதோෝ बික්खු තතාගතං නායකං ලාබமானනෝ සයමනුසිට්ठෝ පथෝ විසේසං අධිमिස්සති පथ අනුසිට්ठෝ சாයං විසේසං අධිමස්සති යයි වදාලසේක இमेහි පංචහි පදානියන්ගේහි සමනාගතෝ बික්ख ශවද්ධ वඇතුළ මේ ප්‍රධානියංග පසින් සමන්විත වූ යयोගාවචතම තතාගතං නායකං ලාබමානෝ තතාගතයන් වහන්සේ වැනි කර්මස්ථාන ආචාර්වරයෙක් ලබාගනුයේ සායං අනුස්සිටෝ සවස සැන්දෑවෙෙහි කමටහන් කියාදන ලද්දේ පතෝ විසේසං අධික මිස්සති උුදෑසන මාර්ගඵල නිර්වාණ විශේෂය ලබා ගන්නේය. ඒ පදාානියංග පහාතුරෙන් පළමනාන්ගේ ශ්‍රද්ධාවය එනම් බුද්ධ ධම්ම සංගයන රත්නත්‍රයෙහි සහ කර්මස්ථාන ආචාරවරයා කෙරහිද කමටහන් අරමුණු කෙරෙහිද සැක නොකොට ඇදෙහම් වශයෙන් බලවත් විශ්වාශය උබදවා ගැනීමය. දෙවනිියන්ගේ නීරෝගී භාවයයි එනම් අනුභව කරු ලබන ආහාරය සමසේ පැසවිය හැකි පාචකාාග්නය නිසා ලැබෙන නීරෝගී භාවයෙන් යුක්තවීමය තුන්වනි අන්ගේ නම් අසට්ට බවහා මානරහිත භාවය එම්, තමා තුළ ැතිගුණ ප්‍රකාශන කිරීමහා ඇති වරදත් කර්මස්ථාන ආචාර්වරයා හට එකට වාසය කරන සබ්‍රක්මචාරයන්ට ද නොසඟවා ප්‍රකාශ කිරීමය. හතරවනාන්ගේ දෘඩතර වීරියයි. එනම් මාගේ සරීරයේ මස්ලේ වියලතොත් වියලීයාවා සම් නහර ඇයට පමණක් කිතිරිවේතොත් ඉතිරිවේවා මාර්ගඵල විශේෂයක් ලැබනාතෙක් භාවනා වැඩීමේ වීරය නොනවත්වා වඩන්නෙමயைයි චතුරංග වීරයෙන් යුක්තවීමය. අස්වනගය උද අබ්‍යේ ඥානයයි එනම්, නාමරූපස්කන්ධයන්ගේ එපදීමහා බිඳයාම පෙනන ඥාණයයි. මේ අංග පහා භාවනාවේදී අවශ්‍ය නැතිවීතු බැවින් පදානිියංග යයි කියයි. පිரிசயின் සත් தවறுුද්ධය யட்டත් පිரிසயின் சදදவசය යනமேකාල ඇතුළත மධ्यම නய පුද්ගලயாது එக்ரா ඇතුළත එක් දவாලක් ඇතුළත திருක්த்துනய පුද්ගලයා හටද මේ සතිப்பட்டட்டான භාවனාවன் மார்ග பல උපදවාගත හැக்கயை සயල්ලதත් සම්මා සබුදුරජාණන් වහන්සේවිසින් වதாரணලது බුද්ධ වචනය කෙරෙහි ඒකාන්ත ශ්‍රද්ධාභක්තියෙන් යුක්තව සංසාර වට්ට දුකේල්මි දෙනු කැමැත්තවුන් විසින් අදවේ වචනා බුද්ධ අමෝග වචනාජනා බුද්ධ වංශපාලි බුද්ධෝ බුද්වරයෝ අදව්්‍ය වච දෙගිඩියා වචන නැත්තෝය ජි පස්මරුන් දිනුබුදුවරු අමෝග වචනා හිස් ප්‍රලාප වචන නොකියන්නෝය යනමී බුද්ධ වචනේද විශ්වාස කොටගෙන තමා තික්ක ප්nya නේய்ය පුද්ගලේගනම් මේ සතිිපට්ட்டාන භාවනාව එක්්‍රයක් ඇතුළතහෝ එක් දවාලක් ඇතුළත මාර්ග පලාදිගමය කළ හැකිය, මජම ප්ඥ නේය පුද්ගලේග නම් සුමානෙන් සුමාන දෙකින් මාසයින්, දෙමාසයින්, තුම්මාසෙන්, හාරමාසෙන්, පස්මාසයෙන්, හයමාසෙන්, හත්මාසයෙන් අවුරුද්ධෙන් පෙයාල සත් අවුරුද්දෙන්ද භාවනාව මුකුරවාගත් හැටි හැටියට කාලසීමාව වෙනස්විය හැකිවුවක් මධ්‍යම ප්‍රාඥා නේය පුද්ගලයා හට මෙකී කාලසීමාව ඇතුළත නොකඩවා භාවනා කළහොන් මාගග පල උපදවා ගත හැකිය විශේෂයෙන් සිහිකළ යුත්තක්. සතිපට්ටාන පෙළ අටුවාවන් හි එන ආනාපාන පබ්බය ආදී කොටස් එක් විස්ස අතුරින් එක්කෙ කොටසකින්ම ්‍රහත්විය හැකයි කියන ලදී. එහෙත් එ කොටසක් අරමුණුකොට භාවනා කිරීමෙන්ම ප්‍රතිඵල ලැබිය හැකියයි කියා හෝ කොටස් හොඟක් අරමුණුකොට භාවනා කිරීමෙන්ම ප්‍රතිඵල ලැබ හැකයි කියා හෝ නොකිය යුතුය එහෙයින්ම කමටහන් ඉල්ලු උත්තියනැමති භික්‍ෂුවට චත්තාරෝ සතිපට්ටානය භාවෙයාසි යන ආදී වශයෙන්, සතිපට්ටාන සතර වඩන්නට යයි බුදුරජාණන් වහන්සේම ඒ භික්‍ෂුවට සතර සතිපට්ඨානයම කලවමට කමටහන් වශයෙන්දී වදාළ සේක. දුන් හැටියටම භාවනාව වශයෙන් මෙනෙහිකොට ඒ උත්තිය භික්ෂුව රහත්විය. තවද, ඉරාපත පබ්බය ආදී එක්ෙක් කොටසකින්ම රහත්විය හැකියයකී තැන්හිීද එකහි එක්කෙක් කොටස මූල කම්මට්ටාන වශයෙන් ගන්නාලද කමටහනයයි කියාම දතයුතුය. අන්‍යෝකම්මට්ටාන පබ්බයන්ට අයත්නාම රූප ධර්මයන් ප්‍රකටුවහොත් ඒයෝ ගාවචරයා විසින් එසේ ප්‍රකට වූනාම රූපයන්මිනෙහි නොකළ යුතුයයි කියන ලදී ඉදිින් යෝගීපුද්ගලයාගේ සඳරින් එක්තොරකට හෝ ප්‍රකට වන නාමරූපධර්මයන් භාවනා අරමුණු වශයෙන් මෙිනෙහි නොකර හැරියෝත් එසේමිනෙහි නොකර හැරිය නාමරූප රාසියෙහි, නිත්‍ය වූ නාමරූපයෝයයිද, සැප ඇති නාමරූපයෝයයිද, ආත්ම සාරයෙන්යුත් නාමරූපයෝයයිද, සෝභන වූ නාමරූපයෝයයිද, ඒනාම රූපයන් තදින් ගන්නා තන්හා, දිට්ටි මෝහආදී කෙලෙස් රසක්ම පහළ වන්නේය. තවද මෙකළ භාවනා කරන පුද්ගලයන් අතරින් අසවලාහට අසවල් කර්මස්ථානය සුදුසියයි ඒකාන්ත වශයෙන් විනිශ්්‍යය නොකළ හැකිය. එහෙත් අදදකීම් වශයෙන්, පයානු පස්සනාව මූලික කර්මස්ථානය කොට මෙෙනෙහි කළහොත් මෙකල සිටින යෝගී පුද්ගලයන්ට ගැලපෙන බවදැන ගන්නට තිබේ. භාවනා කරන යෝගී පුද්ගලතෙමේ තම තමන්ගේ අදහසට හෝ චාරිතයට ගැලපෙන පරිදි. එක්කෙක් අනුපස්සනා කොටසකට හෝ බොහෝ වූ අනුපස්සනා කොටස් වලට හෝ ගැලපෙන නාමරූප ධර්මයන්, අත් නොහැර විදර්ශනා වශයෙන් මෙනෙහිකොට විදර්ශනාඥාන පිළිවලින් මාර්ග පලනිර්වාණයන් ප්‍රත්්‍යක්ෂකොට සංසාර වට්ට දුක්කයෙන් මිදීමට වෑයම් කළ යුතුය. සතිපට්ටාන විපස්සනා භාවනා නිමි.